ක්ෂයකයන් එකක් නෙවෙයි දෙකක්. අපි අර කලබුත් වාදිකතාවන පිළින්නත් එතකොට දැන් බුදුන් වහන්සේ ජ්‍යොතිෂය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඔව්. ඒකත් අපි තර්කයක් වශයෙන් ගෙනාව. දැන් ඔබතුමා කියනවා කේන්දරවලලා බෝධි පූජා කරන්න ඕන. බුදුන් සරණ යන්න ඕනි. ත්‍රිවිධ රත්නේ පිහිට ලබන්න ඕනේ වාගේ වාක්‍ය ඔබතුමා අතින් කියවෙනවා. ඔව්. බුදුන් ප්‍රතික්ෂේප කරපු ජ්‍යොතිෂේ ඇයි බුදුන්ගේ පිහිට පතන්නේ? ඒ කියන්නේ මේ ජ්‍යොතිෂේ කරන අය අර පැත්තකින් බුදුහාඳුරුත් මේකට යඳ ගන්නව නේද? ඔව් මේක ඉතින් මම විතරක් නෙමෙයි මේ ලංකාවෙන්න සියලුම ජෝසවේදීන් කියන්නේ එහෙමයි ලෝකේ බොහෝ දෙනෙක් කියන්නේ ඒ ආගම්මනුව කටයුතු කරන්න කියලා තමයි කියන්නේ. අපි ග්‍රහයොත් එක්ක දැන් ඔය ගන්දුනෝ කරන්නේ දැන් ග්‍රහයන්ට පූජා පවත්වනවා නම් මම විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි අර ජෝතිෂයේ මුල් ධර්මයට එක ගයිනේ. මොකද ග්‍රහයන්න් බලපාන්නේ එයාට පූජාවක් තියෙනවා. පැත්තකින් බුදුදහමයි මේකට සම්බන්ධ කරගන්නේ. ඒක ඉතින් අතෙම ඉතින් අපේ රටේ අපේ ආගමනුව අපි කරන්න ඕන දේ මම කියන්නේ දැන් ඔය හැමෝම කරනවා කියලා ඔබතුමාට බේරෙන්න බැරි හේතුවක් තියෙනවා. මම මේ අහන්නේ හැමෝගෙම මූලිකය වෙච්ච රාජකීය දෛවඥයකින් හැමෝම කරන්නම් වල ඔබතුමාට කරන්න බෑ. ඔව් නෑ ඉතින් අපි අපේ ආගමන ආගමනුකූලව අපි ඉතින් ආගම් පැත්තෙන් එන සෙත් සාන්තිකුත් අපි කරන්න ඕන. ඊගාවට ග්‍රහචාර පැත්තෙන් ග්‍රහයින් පැත්තෙන් කරන දේකුත් අපි කරන්න ඕන මැතුම. හරි. ඔව්. දැන් මං ඔන්න අර ඕ ලෙවල් ඒ ලෙවල් කරන කුඩා පන්තිවල ඉන්න පහේ හතරේ පන්තිවල ඉන්න දරුවන්ට මම මේ පුංචි කාරණාවක් පැහැදිලි කරලා දෙන්න හදන්නේ. ඔව්. ඔබ කලින් කිව්වා පෘථිවිය ගමන් කරන්නේ ඒකාකාර වෘතයක කියලා. ඒ කියන්නේ අර සූර්යයා වටේ මෙහෙම ගමන් කර අපම අර පින්තූරයක් පෙන්වී ප්ලූටෝ ඈත ඉන්නවා කියලා. ඔව්. වෘතයක කියලා. ඒ වගේම ඔබ පිළිගත්තා මේ ග්‍රහ වස්තුන්ගේ චුම්බක ශක්තිය. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ බලය තමයි පෘථිවියේ මනුෂ්‍ය ජීවිතවලට බලපාන්නේ. අපිට බලපාන්නේ මේකේ තියෙන චුම්බක ශක්තිය. හරි. හැබැයි විද්‍යාවට අනුව සූර්යා වටේ මේ ග්‍රහ වස්තු ගමන් කරන්නේ වෘතාකාරව නෙමෙයි කියලා මන් දැන් ඔබට යෝජනා කරනවා. නිදසුනක් මේ සූර්යා වෘතයක ගමන් කරනවා නම් සූර්යාගේ ඉදන් මේ වෘතේ ඕනෑම තැන දුර සමාන වෙන්න ඕන. මේ ගමන් කරන්නේ මේක ඉලිප්ස් ආකාරව. බිත්තරයක හැඩයට. රබර් අර රග බෝලයක හැඩයට. එතකොට වෘතේ ගමන් කරද්දි හටගන්න චුම්බක බලයයි ඉලිප්ස් ආකාර බලයයි අතර තියෙනවා වෙනසක්. දැන් මං අහන්නේ මේ ඉලිප්ස් ආකාර හැඩයට යනකොට අර චුම්බක ශේෂ්ත්‍රයේ බලය නක්ෂත්‍රයට අනුව වෙනස් වෙනවද නැද්ද? මම ඇත්තම මේ ඉන්න තත්ත්වය අනුව මම ඒව ගැන එච්චරම අධ්‍යයනය කරේ නෑ. අධ්‍යයනය කරන්න කියන්නේ දැන් ඔබතුමා දන්නවද මේ දවස් මේ ඉන්න තත්ත්වය අනුව මම මේ වෙලාවේ හැටියට මම ඔබතුමත් එක්ක මේ වැඩහටහනට සූදානම් වෙලා තමයි ආවේ. එච්චර දුරට මම අධ්‍යයනය කරලා ආවේ නෑ. ඒක මම බලාපොරොත්තු වෙනවා. ඒවනම් මේ රටේ ඉන්නයි දැනගන්න ඕන රාජකීය ජ්‍යොතිෂඥයා. නෑ අපි 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 වෘත්තිය පැත්තෙන් අපි ප්‍රශ්නයක් ආවොත් අපි ඒ විදිහට වැඩකට උත්තර දෙන්න. වෘත්තිය ප්‍රශ්නයක් තමයි. ඔව්. වෘත්ති වෘත්තයක ගමන් කරන එක මම ඔබට කියනවා නෑ ගමන් කරන්නේ ඉලිප්ස් ආකාර හැඩයක කියලා. ඔව්. එතකොට චුම්බක ශක්තිය මේ ඉලිප්ස් ආකාර හැඩයද සමහරතන් මේ මේ තියෙන පෘථිවිය. මේ තියෙන්නේ ප්ලූටෝ. මං තව එක ප්‍රශ්නයක් අහනවා. ඔව්. පෘථිවියේ චුම්බක ශේෂ්ඨ බලය අපි මනින්නේ ටෙස්ලා කියලා අගයකින්. අපි කිමු මිලිමීටර දශම වගේ දැන් ටෙස්ලා කියලා අගයකින් මනින්න. ඔව්. මේ පෘථිවියේ තියෙන ටෙස්ලා අගය සූර්යාගේ දැන් මෙතෙන්ට ගත්තම ඉදිරියට ටෙස්ලා අගය දශම ගානක් මහත්තු. ඒ කියන්නේ මේක චුම්බක ශක්තියනේ බොහොම දශම ගානක්. දැන් අලුතින් භෞතික විද්‍යාවට පුළුවන් වෙලා තියෙනවා මේ සුපිරි සන්නායක ප්‍රයෝග කරගෙන ටෙස්ලා 20කට වැඩි චුම්බක ශේෂ්ඨයක් හදන්න. දැන් දශම දෙකයිනේ මේකේ තියෙන්නේ. ඔව්. භෞතික විද්‍යාවට බලුවම මේකේ ටෙස්ලා 20ක විතර එකක් හදන්න. ඒතර පෘථිවිය ඇතුලේ විශාල ධාරිතාවයක් හදනවා. දැන් අපි කියමු ජෝතිෂය හොයන්නේ මේකේ දශම දෙකට. ඔව්. විද්‍යාඥයෝ හදනවා ටෙස්ලා 20ට. ඔව්. දැන් මං අහන්නේ ජෝතිෂේ ඉවරයි නේද එදාට කියලා. ඇයි පෘථිවිය ඇතුලේම නිෂ්පාදනය කරනවනේ සුපිරි සන්නායක ඔස්සේ ටෙස්ලා 20ක බලය. අපි දුමු නිකන් සිංහරාජය ඇතුලේ හැදුවොත් එහෙම ටෙස්ලා 20ක බලයක චුම්බක ශක්තියක් මුළු පෘථිවියෙම තියෙන්නේ දශම ගානයි. ඉදුලරේන චුම්බක ශක්තියින් වෙනස් වෙනවද? ඔබට තියෙනවද අදහසක් කියන්නේ? මම ඒ අදහස කියලා මම ඒ සම්බන්ධව අද ඇත්තට අධ්‍යයනයක් කරේ. හරි. තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඔව්.
අපි මේ පින්තූරය ගත්තොත් මේ සූර්යයානි සූර්යයා ඉලිස්ථාකාර හැඩයකට යන්නේ ඔව් එතකොට ජ්‍යොතිෂයේ හදන්නේ මේ වෘතය කියනවා කියලා හිතලා මේ 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 බලය සමානව බෙදන්න ඔව් එහෙම වෙන්නේ නැහැ මහත්තයෝ හේතුව සූර්යාගේ ඉඳන් පෘථිවිය මෙතනින් යද්දි දැන් මෙතන දැන් ළඟයිනේ සූර්යයාට ඔව් එතකොට මෙයා ටිකක් හයියෙන් යනවා අර බිත්තරිය වාගේ කී මේ ඈතින් යනකොට මෙයා හිමීට යනවා එතකොට අසමානයිනේ දැන් අපිට සන්නස්ගල මහත්තයෝ අපි යන්නේ මේ ලිත් එක්කනේ ලිත් එක්ක අපි ඒ දශම ගණන් වලට ලිත් කියන්නේ මහත්තයෝ මේ ග්‍රහ වස්තුන්ගේ බලපෑමනේ දැන් ඔබතුමා පටන් ගත්තීම කියවන මේ ග්‍රහ වස්තුන් උප්පත්ති කේන්ද්‍රය අනුව බලපාන විදිය කියන්නේ කියලා මේ තමයි ග්‍රහ වස්තු ටික ග්‍රහ වස්තු ටික මම එක තරකයක් ගෙනාම දැන් ප්ලූටෝ අපිට අයිති නෑ ඔව් ඒ ඇතිම ඉන්නේ ඒතර ඔබේ ඉන්න මුද්දේ ඉන්න ප්ලූටෝ ඇයි කියලා මම දැන් අහනවා දැන් මගේ මුද්දේ ප්ලූටෝ නෑ නැත්නම් නමයක් ඉන්නේ කොහමද නෑ නෑ ප්ලූටෝත් එක්ක අපි කටයුතු කරන්නේ අනිත් ටික තමයි ඉස්සර ප්ලූටෝ හිටියා ඕ නෑ රාහු කේතුත් එක්ක තමයි අපි රාහු කේතුත් නෑ මේකේ තව එකක් ඔව් තව විනාඩි කීපයක් කීපයනේ පොඩි එකක් අපි තමු කඩු ගන්නාවේ කන්ද දිගේ බස් එකක් යනවා උඩහට උඩහට යනවා නුවර පැත්තට ඔව් ඔව් මේ බස් එක ඔව් අර ගලවිද්ද හරියදී පෙරලෙනවා ඔව් මාවනැල්ල පැත්තට ඔව් මේ කියන්නේ මිනිස්සුත් ඇලිලා පොඩි වෙලා මැරිලා විනාශ වෙලා යනවා අතපය කැඩලා විශාල ප්‍රමාණයක් මැරෙනවා ඔව් ජනෙල්ලේ මිසිවල එක දරුවෙක් අර පඳුරක ඉතුරු වෙනවා ඔව් එහෙම අවස්ථාවලදී තියෙනවා යෙදලා තියෙනවා ඔව් ඒ කුමක් නිසාද ඒක ඉතින් එයාගේ මක්කරි වාසනා බලයක් තියෙනවා මේ වාසනා වාසනා බලයක් උත්පත්ති බලයක්ද උත්පත්ති වාසනා බලයක් තියෙයි වාසනා බලයක් තියෙනවා වාසනා බලය ඔව් දැන් ඊළඟට මේ මේ කන් දෙනවා ජම්බෝලොලුරියා ඔව් මේ ජම්බෝලොලුරියා පෙරලෙනවා ඔව් ඔව් ඒකෙත් ගිරි ටික තැලිලා පොඩි වෙලා ගිහිල්ලා එක ජම්බෝල ගොඩියක් විතරක් අරවා ඉතුරු වෙනවා ඔව් ඉතුරු එක ජම්බෝල ගෙඩි වාසනාවක් ජම්බෝල ගෙඩි ජම්බෝල ගැන අපි ඉතින් කතා කරන්නේ නැහනේ ජම්බෝල අපි අපිත් එක්ක කේන්ද්‍ර බලන්නේ නැහනේ අපිත් එක්ක කේන්ද්‍ර බලන්නේ මිනිස්සු තමයි සංසිද්ධි දෙකන්නේ මහත්තයෝ ඒක හරි ළමයා පඳුරක හිටියා ජම්බෝල ගෙඩියත් පඳුරක ඔව් ඒක ඉතින් අපි ළමයාට වාසනාව අපි ඉච්චර ගති උතු දෙයක් නැහැ ඉතින් ඒක ඉච්චර ඔව් ඒකට මම යෝජනා කරන එක සම්භාවිතාවය කියලා ඔව් සියෙන් එකෙක් බේරෙන්න පුළුවන් එහෙම සම්භාවිතාවය කියන එක ලොතරැය යදින්නේ ඔව් එහෙම එහෙකුත් තියෙනවා දැන් අපි ඔව් හරි ඔව් දැන් වෛද්‍යවරු වැඩකම් කරනකොට සම්භාවිතාව අනුව සමහර කට්ටිය මිය යන තිර තියෙනවා බේරෙන්න ඉඩකඩ තියෙනවා ඔව් ඔබේ අදහස ඔව්